අපේ සිප්පල YouTube channel එකට ඔබ සැම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හතර ශ්‍රේණිය දෙවන ජාතික භාෂාව දෙමළ විෂය අපි අද ඉගෙන ගමු පාසලේ සිටින විවිධ පුද්ගලයන් හඳුනාගෙන ප්‍රකාශ කරයි කියන නිපුණතාවය ඇති කරගන්න අවශ්‍ය වෙන වචන කීපයක් සහ සරල යෙදුම් කීපයක් අදිපර් අදිපර් කියන්නේ දුවේ පුතේ විදුහල්පතිතුමා එහෙමත් නැත්නම් විදුහල්පතිතුමිය ආසිරිය ආසිරිය කියන්නේ ගුරුවරයා එහෙමත් නැත්නම් ගුරුවරිය මානවන් මානවන් කියන්නේ දුවේ පුතේ ශිෂ්‍යයා මානවී මානවී කියන්නේ ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්බි යෙහෙළිය මේ විදියටම දුවේ පුතේ අපි තවත් සරල යෙදුම් කීපයක් ඉගෙන ගමු නාන් අධිපර් මම විදුහල්පතිතුමා එහෙමත් නැත්නම් මම විදුහල්පතිතුමිය නාන් කියන්නේ මම අධිපර් කියන්නේ විදුහල්පතිතුමා එහෙමත් නැත්නම් විදුහල්පතිතුමිය ආසිරිය වාරුංගල් ගුරුතුමා එන්න එහෙමත් නැත්නම් දුවේ පුතේ ගුරුතුමිය එන්න ආසිරිය කියන්නේ ගුරුතුමා එහෙමත් නැත්නම් ගුරුතුමිය වාරුංගල් කියන්නේ එන්න මේ විදියටම නාන් ආසිරිය මම ගුරුතුමා එහෙමත් නැත්නම් මම ගුරුතුමිය නාන් කියන්නේ මම ආසිරිය කියන්නේ දුවේ පුතේ ගුරුතුමා එහෙම නැත්නම් ගුරුතුමිය මානවන් වාරුංගල් ශිෂ්‍යයා එන්න මානවන් කියන්නේ ශිෂ්‍යයා වාරුංගල් කියන්නේ එන්න මේ විදියටම දුවේ පුතේ මානවී වාරුංගල් නන්බන් වාරුංගල් නන්බි වාරුංගල් වගේ වචන භාවිත කරලා සරල යෙදුම් කතා බහ කරන්න යොදා ගන්න පුළුවන් අපි දැන් නැවතත් සැරයක් පාසලේ සිටින විවිධ පුද්ගලයන් හඳුන්වන දෙමළ වචන කීපය මතක් කරගමු අදිපර් විදුහල්පතිතුමා විදුහල්පතිතුමිය ආසිරිය ගුරුවරයා ගුරුවරිය මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්බි යෙහෙළිය දැන් ඔයාලට පුළුවන් දුවේ පුතේ මේ යෙදුම් සුදුසු අවස්ථාවන් වලදී සුදුසු ආකාරයට කතා බහ කිරීම සඳහා යොදා ගන්න. එතකොට පාසලේ සිටින විවිධ පුද්ගලයන් හඳුනාගෙන ප්‍රකාශ කරයි කියන නිපුණතාවය ඉබේම ඇති කරගන්න පුළුවන්.
නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්।